හෙලෝ නෝනා. ඔව්. නෝනා මේ කතා කරන්නේ මේ බේකරියෙන්. ඔව් බේකරියෙන්ද? ඔව්. මේ ආ එතන. අර මේ ඕඩර් එක ගෙනියන්නේ නැද්ද දැම්ම? ඕඩර් එකද? ඔව්. මොනක් දන්නේ හොඳ හොඳ ලොකු එකක්ද? රෝල්ස් 20යි, බිත්තර බනිස් 20යි, රෝස් පාම් 20යි, ටී බනිස් 20යි. ආ මේ මට එනවා අහන්න දේවල් ගොඩක්. ඔව්. නෝනා බේකරිය කතා කරන්නේ මේ ඕඩර් එකක් දාලා තියෙනවා මේ ටික ගන්නවද කියලා මේ අහන්න ගත්තේ. බේකරියේ මේ අපේ මහත්තයා වරින්නම් බේකරියෙන් මේ අරන් ඇවිල්ලා ඔයාට දෙයි මහත්තයා. හොඳේ මහත්තයා කී විතර වෙද්දී එයිද නෝනා? මොකද අපි ඔයාට මගේ මහත්තයා එන වෙලාව මාර වැදගත් නේ නෝනා. මේකයි දැන් අපි මේ දැන් මේ අවන් දාලා ගත්ත ගමන්මයි තියෙන්නේ. මේක පරක් වුණොත් තව මොනවා වෙයි? ඉතින්කෝ මං ඇවිල්ලා උඹවත් අවන් එකට දාලා ගන්න හිටපම් මං එනකම්. කීපම් බා නෝනා මොකද කරන්නේ දැන් මේක ගන්න එන්නේ කීයටද කියන එක හරියට කියන්න. නෑ මට නිදිමතයි බං. හෙලෝ නෝනා මේ බේකරියෙන් කතා කරන්නේ. හැබැයි මං නම් දැන් බේකරිය කුඩු කරනවා. ඒස් ගෑස් සිලින්ඩර්ස් වගේක් තියෙනවා මෙතන. මං දැන් ගෙනල්ලා කුඩු කරලා දාන. අයියෝ නෝනා ගෑස් නැති ප්‍රශ්නෙට අපිටත් මේ අපෙත් මේ හිස් ගෑස් ටැංකිය පුරවලා මෙහෙ ගෑස්. මං හිතපන් අපේ ගෙදර දරලිප්පක් හදලා තියෙන්නේ. මං ගෑස් වෙනුවට උඹ දාලා දාන්න දරලිප්ප. දැන් නෝනා මොකද කියන්නේ මේ ගන්නෙ නැද්ද නනේ? මන්ද නෝනා මොනා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ නෝනාද? මේ නෝනා ඔය ඕට රැවටෙන්නේ නැහැ. ඕට රැවටෙන්නේ නැහැ කියන්නේ නෝනා දැන් මේ හදපු ටිකට මොකද කරන්නේ? අනේ මන්ද නෝනා මොනවා කියනවද කියලා. ආ හදපු ටික දැන් මේක මුදලාලිට කියන්න වෙනවා. මුදලාලි බලන්නකෝ මේ ඔඩේ ගන්න එන්නේ නැහැනේ. නා අපිටත් එපා එපා කියා ගන්න බැරුව ඉන්න. දැන් මේ හදපුවා මොකද කරන්න දෙයියනේ? මං කියන්නේ ඕමම ගිහිල්ලා දෙන්න ඉන්නවා කණෙව්. අපිට ඕඩ කරේ දැන් නෝනනේ. නෝනා නෝනා ඕඩ කරන්නේ වහ තමයි කේවුන්ට. ඒක නිසා ඕක ගිහ කේවුන්ට බින්ද. නෑ මේ බනිස් ටික හරි ගන්නවා. දැන් මේ අපි මේ බනිස් විකුණන්නෙත් නෑ ඇඳ වෙලා. මේ දැන් මේ ටෙලිෆෝන් බිලත් ඇදී නේ. ආ ඉතින් ඕඩර් එකට මොකද කරන්නේ? ඕඩර් එක තියලා වාඩියෙන්. ඈ ඕඩර් එක තියලා වාඩියෙන්. ඉකේ නෝනා එහෙම කරන්න බෑ නෝනා. මේ ටික විකුණ ගන්න එපා අපි කොහොම හරි. දැටි දත්තා නෝනලා ගේ කාට වෙලා අපිට කන්න තමයි වෙන මේ ටික. අන්න හරි ගේ ගාවට ඇවිල්ලා මටත් දීලා කන්න. එතකොට හරි. ඔය කොහෙද ඉන්නේ? ගෑස් නෑ. හරිද? ගෑස් මේ අපිටත් නෑ. ඉතින් අපි දැන් මේ දරලිපේ විදියක් නෑ. ඩීසල් නෑ. හරිද? ඉතින් ඩීසල් ඔයාලා මෙහෙට ඇවිල්ලා එහෙනම් අපිත් එක්ක ඉඳගෙන කමු. ඩීසල් නැත්තම් ඕඩර් කරේ මොකද? අපේ සෙට් එකේ අනිත් අයටත් එන්න කියන්න. ඩීසල් නැත්තම් ඕඩර් කරේ. ආ ඈ මං මගේ දැන් උපරිම යනවා. දැන් පට බ්ලින්ක් වෙවි තියෙන නිකන් ලයිට් එක රතු ලයිට් එක. ඒ කියන්නේ තෙල් නැද්ද වහනේ? මේ මං තියනවා ෆෝන් එක තියන්න එපා නෝන. දැන් මේ බට් එකට මොකද කරන්න කියන්ද? A few moments later. හෙලෝ. දැන් නෝනා මෙහෙමයි, රෝල්ස් 20යි, බිත්තර බනිස් 20යි, රෝස් පාන් 20යි, ටී බනිස් 20යි. දැන් මේක මට තමයි නෝනා කන්න වෙන්නේ. කාපන් දෙයියා කාපන් මේ දවස්වල කන එක තමයි. ඉතින් ඉතින් කන්නම් වෙන්නේ ඉස්සරහට. දැන් කෑව කියපු මේක බිල ගෙවන්නේ කවුද කියන්නකො නෝනා? බිල අපේ අයියට දෙන්න ගෙවයි. දැන් ගෑස් පෝලිමේ හිටියා කියලා ඉතින් අපිත් පෝලිමේ ඉඳලා තමයි මේ හද්දමාරුවෙන් බේකරි කරන් යන්නේ. එහෙම කරලා අපි මෙහෙම මේ ඕඩර් එක දාලා ගෙන්න කොටද කියලා අහුවම ඉතින් ඔහොම තමයි නෝනලා කතා කරන්නේ. ඉතින් කොහොමද ඉතින් කරේ ඕකනේ ඉතින්. මේ එහෙනම් මේ පැත්තටවත් එන්න අපි අපේ ගානේ හරි ගෑස් එකක් දෙන්නම්. මොකද වේදනාව තේරෙනවා අපිට.
ඒක තමයි මට තේරෙන්නේ ඕගලන්ට මගේ වේදනාව චිකිලා කියලා කියන්නේ. දැන් කීයදන්ද ගෑස් පොලිමේ හිටියද? උදේ ඉඳලා. හම්බුණාද ඒත් නැහැ නේ? හවසලු වෙන්නේ. ආ දැන් ටෝකන් එකක් ගත්තද? ඔව්. වැරදි වෙලාවකද මන්ද අපි අරන් තියෙන්නේ නෑ මට මේ ඔයිට ඕගොල්ලෝ හොඳ වෙලාවට ගත්තේ එතන නෙමෙයි නම් ඔයිට වැඩිය හොඳ වෙද මං කියයි සමහර විට